දැන් අපි බලමු Fruity Loops වලට අපි වෙනත් මුදුකාංග භාවිතයෙන් නිර්මාණය කරගත්තා එහෙම නැත්නම් අපිට ලැබුණු බීට් එක ඇතුළත් කරගන්නේ කොහොමද ඒකට ඒක Fruity Loops වලට යොදාගන්නේ කොහොමද කියලා ඒක ක්‍රමයක් තමයි මෙන්න මේ පෙන්වන ඒරියා එක මේ දැන් මම ඉන්නේ playlist එකේ මෙන්න මේ පෙන්වන ඒරියා එකේ අපි ඕපන් කරපු ගමන්ම Fruity Loops මේක ක්ලික් කරන්න තියෙනවා එතකොට එනවා window එකක් මේකෙන් අපිට wave file එකක් mp3 එකක් ඕනම audio sound file එකක් ඕපන් කරගන්න පුළුවන් දැන් මෙතනදී මම මේ Fruity Loops වලින් නිර්මාණය කරගත්ත beat එකක් තියෙන my beat කියලා දැන් මම මේක ඕපන් කරගන්නවා අපිට පේන ඇති මෙතනට ආවා කොටසක් ඒක අපිට මෙහෙම මේ පෙන්වන කොටසෙන් අල්ලලා හැඩම හැඩ ගෙනියන්න පුළුවන් මම මේක දැන් මෙතන තියලා අපිට play කරලා පෙන්වන්න ඒ වගේම ඔබට මෙතන වෙනත් Fruity Loops වල ඇතුළත් කරගන්න channels sounds මෙතනට දාගන්න පුළුවන් ඔබට ඒක ශ්‍රවණය වෙන්නේ නැති. දැන් ඒ ආකාරයට එක ක්‍රමයක් තමයි ඒක ඇතුළත් කරගන්න. තව පුළුවන් ඒක right click කරලා අපිට ඒක නැති කරගන්න පුළුවන්. තවත් පුළුවන් අපිට ඕන නම් දැන් ඒ beat එක මගේ තියෙන desktop එකේ මේ beat එක copy කරගන්නවා. copy කරලා අපේ patches කියලා folder එකක් තියෙනවා Fruity Loops install කරපු තැන. එතන තියෙනවා user කියලා folder එකක්. ඔබට කැමති නම් තනියෙන් folder එකක් හදාගන්න පුළුවන්. මේ folder එක ඇතුලේ මම තව හොල්ඩර් එකක් හදා ගන්නවා ඔබට ඕන නම් මේ කෙලින්ම මේ තියෙන තැනකට යොදන්න පුළුවන් මේකට දානවා මම නමක් මේක ඇතුළට ගිහලා මම අර කොපි කරගත්ත ෆයිල් එක පේස්ට් කරගන්නවා දැන් අපි Fruity Loops වලට යන් Fruity Loops වල දැන් තියෙනවා මෙතන ෆෝල්ඩර් එකක් user කියලා ඔබට පේනවා ඇති මේ මේක ඇතුළේ තියෙනවා තව my beats කියලා මම හදාගත්ත ෆෝල්ඩර් එක ඒක ඇතුළේ තියෙනවා මම දාගත්ත ෆයිල් එක. දැන් ඔබට පුළුවන් ඒක channel එකක් හැටියට ඇතුළත් කරගන්න. ඒ වගේම ඒක මෙන්න මේ ආකාරයට channel එක මත click කරලා බලා ගන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ ඔබට පුළුවන් ඔන්න මේ channel එක මම දැන් delete කරනවා. ඔබට පේනද මේ තව මෙතන ඇවිල්ලා තියෙන කොටසක් audio clip කියලා මම අර ඉස්සෙල්ලා කලින් import කරගත්ත එක තමයි මෙතන channel එක හැටියට add වෙලා තින්නේ. දැන් මේ තියෙන playlist එකට ගිහිල්ලා playlist එකට මෙන්න මේ area එකට ගිහිල්ලා ඒක දගෙන ඇවිල්ලා අතාරින්නයි තින්නේ. ඒ විදිහට add කරගන්න පුළුවන් මේ මෙතන තියෙන wave file එක. ඒ වගේම ඔබට පුළුවන් මේ මන් තවත් කියලා දෙන්න මේක අරගෙන මෙහෙම දාලි වරලා ඒක මත පියානෝ රෝල් එකට ගිහිල්ලා ඒක රයිට් ක්ලික් කරලා ඊට පස්සේ ඔබට මේ ආකාරයට නෝට් එකක් ආකාරයට ඇඩ් කරගන්න පුළුවන් ඒ වගේම ඊට පස්සේ ඔබට පුළුවන් දැන් ඔබ බලන්න මේක ප්ලේ කරාම වෙන දේ ඔබට ඇසෙන්නේ නැති මම හිතන්නේ එක මත ඒක ශබ්දය නැවත නැවත ඇහෙනවා ඒකට හේතුව මේක නැවත නැවත ප්ලේ වෙන මේක ටෙම්පෝ එකට නෙමෙයි මේ තියෙන මේ සින්දුව මෙතනින් දැන් ගිහිල්ලා මේ පැට් එක ඉවර වෙලා නැවතත් මේක ප්ලේ වෙනවා ඒක මත නැවත නැවත වීම හින්දා ඒක එක උඩ ඇහෙනවා එතකොට ඒක අපිට මේකට බාධාවක් ඒ වගේ ඒකට අපිට පුළුවන් මේක රයිට් ක්ලික් කරලා cut itself කියන ඔප්ෂන් එක දෙන්න එහෙම නැත්නම් මේ miscellaneous කියන properties bar එකේ තියෙනවා cut itself කියලා button එක. ඒක බලත් ඔබට පුළුවන් ඒක ලබා ගන්න. එතකොට දැන් බලන්න play කරන් පස්සේ වෙන දේ. ඔබට තේරෙන්නේ නැති එක ඊට පස්සේ එහෙම දිගට play වීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි ඔයක playlist එකට ගිහිල්ලා මම pattern 1 එක දාගෙන හිටියේ. ඒක දාගන්නවා. දැන් බලමු අපි ඒක play කරලා මම මෙතන ප්ලේ එන්ඩ් පොසිෂන් එක මම හරියට ඉතර දෙනවා song එකට ඩාල් ප්ලේ කරා ඒ ආකාරයට අපිට පහසුවෙන් ඇතුළත් කරගන්න පුළුවන් ඒ වගේම මේක මත
क्लिक कर मैं चैनल सेटिंग्स चली मैं सैंपल सर है गिला फिर मैं के नॉर्मलाइज कर गाने मैं के ऐटा तारा खालींग अपने चैनल सेल तो तीव्र सेटिंग्स ये आकार ना मैं दागने पुलवा ये वाके मैं था ऑप्शन ना तीनों मैं का राइट क्लिक कर ला ऊपर तो पुलवा मैं कितने टेम्पर के डिलीट कर गाने क्या ने मैं का अपने निर्माण कर टेम्पर का मैं का अपने अजुलत कर गाते एक टेम्पर का तो सामान कर गाने पुलवा මෙහිදී මේක මම ක්ලික් කරේම ඔබගෙන් අහනවා මේක කොමන පරාසයකට ඇවිත්ද කියලා ඔබ හිතනවාද කියලා. ඉතින් අපි කැමති පරාසයක් සිලෙක්ට් කරගන්න පුළුවන්. මම මේ පරාසය සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඇඩ් ඩිලීට් කරගෙන තියෙන්නේ 116යි සෙන්ස් 134ක් කියලා. මේ ටෙම්පෝ එක ඇත්තටම 100%ක් නෙවෙයි කියන්න බෑ. ඒක ඔබට පරීක්ෂා කරලා බලන්න වෙනවා. අනිත් ඒවත් එක ප්ලේ වෙනකොට කොහොමද වෙන්නේ කියලා ඒත් අපිට සමහර අවස්ථාවලදී මේකත් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් ඒකම කිව්වේ